එතකොට ඇත්තට මොකක්ද උපාල විජේවර්ධනට උනේ? ඔව් අවසර ඉල්ලන 27000 ඉඳලා 39000ට යන්න. ඔබ දැකලා තියෙනවාද මේ ගුවන් යානය යනවා මේ ගුවන් යානයට ඔහු ගොඩ වෙනවා කියන එක පාටම දැකලා තියෙනවා මේක රේඩාර් පද්ධතියෙන් පැයට ගුවන් සතපු 750ක පමණ වේගයකට එක පාටම ළඟා වෙනවා. මේක එක පාටම එහෙම කඩාගෙන ඇවිල්ලා මුහුදට වැටෙනවා. බෝට්ටුවට විශාල අර සුනාමි වල එනවා වගේ විශාල රළපහරක් ඇවිල්ලා මේගොල්ලන් බෝට්ටුව උඩ ගිහිල්ලා මේගොල්ලන්ග බෝට්ටුව පෙරලෙන මට්ටමට වගේ මෙයලා තියෙන මුහුදු රැල්ලක් ඇවිල්ලා ඇත්තටම මේ ගුවන් යානාව තුල කිලෝග්‍රෑම් 5කට 6කට ආසන්න ප්‍රමාණයේ බෝම්බයක් ගුවන් යානාව තුල තිබුණා. ලොකු ව්‍යාපාරික කටයුතු කරා. ඒ නිසා යම් තර්ජනයක් තිබුණා. ඒ නිසා මේක ඇත්තටම ඝාතනයක් කියලා. ඒක විශාල තර්ජනයක් ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ තිබුණා කියලා. කොහොම කෙටි කාලයකදී ඔහුට පාර්ලිමේන්තුව ඇතුළෙන් ලොකු තර්ජනයක් එල්ල වෙනවා. යම් අය විශ්වාස කළා මොහු මීළඟට ලංකාවේ ජනාධිපති වෙයි කියලා. ඉන්දින් දෙක පල්ලෙහාට හිටින විදිහට මේ ගුවන් යානාව වතුරට කඩා වැටෙන්නේ. සාමාන්‍යයෙන් ලේ පැල්ලම් වගේ හෝ තද පැල්ලම් අතිල්ලුවට යන්නේ නැති එහෙම දැකලා තියෙනවා. මීට වසර 38කට පෙර සිදුවුණු සිදුවීමක් පිළිබඳව අදටත් විශේෂයෙන්ම මේ YouTube මාධ්‍යෙත් බොහෝ දෙනෙක් තුල කුකුසක් එහෙම නැත්නම් යම් උත්තරයක් නැති ප්‍රශ්නයක් බවට පත්වෙච්ච කාරණාවක් තමයි උපාලි විජේවර්ධනයන්ගේ ගුවන් යානයට මොකද වුනේ? උපාලි විජේවර්ධනට මොකද වුනේ? 83 පෙබරවාරි මාසේ 13 වෙනිදා දිනයක තමයි මේ අවාසනාවන්ත සිද්ධිය සිද්ධ වෙන්නේ. විවිධ කතාන්තර තියෙනවා මේ පිළිබඳව. එවකටත් මේ ගුවන් යානා සම්බන්ධව ගුවන් යානා ඉංජිනේරුවෙක් විදිහට කටයුතු කරපු උපුල් කුමාර මහත්මයා ඉන්නවා අපිත් එක්ක. අවුරුදු 38කට පස්සේ අපි කැමති මේ සිදුවීම දෙස නැවත හැරි බලන්න. ඔව් අසංග මේ සිද්ධිය වෙන්නේ 1983 පෙබරවාරි. ඔබ එවකට මොන මම මම ගුවන් යානා ඉංජිනේරු වංශයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මම සේවය කළේ මේ සීනියර් නන් කමිෂනර් කෙනෙක් හැටියට මම මේ ගුවන් යානාව දැකලා තියෙනවා මේ සිද්ධිය තියෙන මම අහලා තියෙන මේ සිද්ධිය ගැන විවිධ තොරතුරු අදටත් මම දැනගෙනත් තියෙනවා නමුත් මම විශ්වාස කරන විදිහට විවිධ කතා තියෙනවා අන්තර්ජාලය තුළ මගේ විශ්වාසය මේ උපාලි විජේවර්ධන කියන පුද්ගලයා අද ජීවිතන් අතර නැහැ කියලා. හොඳයි දැන් විවිධ මත තියෙනවනේ. ඔබ ගුවන් යානා ඉංජිනේරුවරයෙක් විදිහට ඔබ විශ්වාස කරන විදිහට ඔබ එවකට රැකියාව කරමින් හිටියේ මේ ශේෂ්ත්‍රේ ඔබ දැකලා තියෙනවද මේ ගුවන් යානය යනවා මේ ගුවන් යානයට ඔහු ගොඩ වෙනවා එවැනි දේවල් දැකලා තියෙනවද ඔබ ඒ කාලේ? ඔව් මොකද මම දැකලා තියෙනවා මම මේ කාලේ මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටියේ ගොඩක් වෙලාවට මේ ගුවන් යානාව රත්මලයේනේ ගුවන්තොටුපලේ තමයි නවත්තලා තියෙන්නේ. ඔබ වැඩ කරේ රත්මලානේද? නෑ මම කටුනායකත් හිටියා රත්මලානේත් ඒ අවස්ථා දෙකේදීම ඉඳලා තියෙනවා. මූණට හම්බෙලා තියෙනවද ඔහු? උපාලි විජේවර්ධනව මට හම්බෙලා තියෙනවා මොකද ඒගොල්ලන්ගේ ගුවන් යානා සමහර භාණ්ඩ නඩත්තු මෙහෙම් කරා ගුවන් හමුදාවේ. ඒ කියන්නේ මේ කඩන් වැටුණු ගුවන් යානයටත් ඔබ ගොඩ වෙලා තියෙනවද? නෑ මේ ගුවන් යානට ගොඩ වෙලා නෑ මම ගුවන් යානා මම දැකලා තියෙනවා. මේ හරි දැන් මොකක්ද වෙන්නේ මේ සිදුවීම? මේක ලියජෙට් 35A කියන වර්ගයේ ගුවන් යානාවක්. ඇත්තටම මේ උපාලි විජේවර්ධන මහත්මයා සිංගප්පූරුව බලා යන්නේ 1983 ජනවාරි 31 ගිහිල්ලා සිංගප්පූරුවේදී ඔහුගේ බොහොම හිතවත් පුද්ගලෙක් ඉන්නවා මේ ගුවන් යාන එයා තමයි සම්පූර්ණයෙන්ම මේ ගුවන් යාන මෙයාගේ උපාලි ආයතනයේ ආනන්ද පෙලිමුහන්තරම් කියලා එයා තමයි මේකේ උපාලි ගෲප් එකේ ඩිරෙක්ටර් හැටියට වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ ගුවන් යානා සම්බන්ධව බාරවෙන්නේ ඔහු. ඒ කියන්නේ මේ ගුවන් යානේ අර තවත් ගුවන් යානා තිබ්බද? ඔව් තිබුණා. ඒගොල්ලන්ට හෙලිකොප්ටර්ස් තිබුණා. තව වෙනත් ගුවන් යානා තිබුණා. මේක මෙතුමාගේ පෞද්ගලික ගුවන් යානා. මේක පෞද්ගලික ගුවන් යානා. එතකොට එයා ඔහුගේ මේ මං කිව්වේ මේ ආනන්ද පෙලිමුහන්තරම් කියන එකේනා මේ සිංගප්පූරුවේ හිටියේ. එතකොට එයා ගුවන් යානා වල කොටස් වගේක් මිලදී ගන්නයි ඒ වගේම ගුවන් ටිකට්පත් මුද්‍රණය කරන කටයුතු වල හිටියේ. ඊට පස්සේ හවස ඔහුත් සමග මැලේසියා බලා පිටත් වෙනවා. පිටත් වෙලා මේ ඇත්තම උපාලි විජේවර්ධන මහත්මයා සැලසුම් කරගෙන යන්නේ මේ පෙබරවාරි මාසේ
හත්වෙන්ද ආපහු ශ්‍රී ලංකාවට එන්න. නමුත් එහෙදී මැලේසියාවේද ඔහු මේ තීරණය වෙනස් කරලා මේ ඔහු තීරණය කරනවා 13 වෙනිදා නැවත ශ්‍රී ලංකාව බලා පිටත් වෙනවා. ඒ කියන්නේ දවස් 6ක් එහාට දානවා. එහෙමයි. ඉතින් ඊට පස්සේ ඔහුගේ මෛතන පුද්ගලික හේතුන් මත වෙන්න ඇති. ඊට පස්සේ ඔහුගේ අලුත් සැලැස්ම අනුව පෙබරවාරි මාසේ 13 වෙනිදා ඔහු තීරණය කරනවා මේ ශ්‍රී ලංකාවට එදා හවස එන්න. එදා හවස 8:40 එකට තමයි ගුවන් යානාව ගුවන් ගත වෙන්නේ. ආ ඒ කියන්නේ මේ මේ රාත්‍රියේදී තමයි මේක ගුවන් ගත කරන්නේ. ගුවන් ගත වෙන්නේ. හ්ම් හ්ම්. එතකොට මේ ගුවන් යානාවේ ඔහුත් සමග එනවා නොයෙල් ආනන්දප්ප තමයි මේකේ ගුවන් නියමුවා ලෙස එන්නේ. ඔහු බොහොම පළපුරුදු ගුවන් නියමුවෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මිග්යාන ප්‍රහාරක යාන. ඒ කියන්නේ මේ මේ අර අපි දකින නිදහස් දිනේට එහෙම ගුවන් කරණන් එහෙම දාන මිග්යාන. ඔව් ඒ මිග්යාන. එවැනි පළපුරුදු කෙනෙක් මේක. පළපුරුදු කෙනෙක්. ඔව්. මෙහෙවන්නේ පල්ණේ කරන්න. ඔව්. ඔහු සිවිල් ගුවන් සේවයට සම්බන්ධ වුණාට පස්සේ ඔහු ගුවන් නියම බලපත්‍රය ඇමරිකාවේ ගුවන් යාන බලපත්‍රය ලබා ගන්නවා. ඒකම ඔහුගේ උපනියමුවා හැටියට සිඩ්නි සොයිසත් මේ ගුවන් මේ උපනියම හැටියට එනවා. ඒ වගේම උපාලි විජේරත්න මහත්මයාත් එනවා. ඒ වගේම මම මුලින් සඳහන් කරපු උපාලි ගෲප් ඩිරෙක්ටර් හැටියට ඉන්න ආනන්ද පෙලිමොහන්දිරම් කියන මහත්මයාත් එනවා. ඒ වගේම තව විශේෂ පුද්ගලයෙක් එනවා. ඒ කියන්නේ මැලේසියාවේ ඉන්න නීතිඥයෙක්. ඒ නීතිඥ මහත්මයා මේ එස් එම් රත්නම් කියලා. ඔහු ශ්‍රී ලංකාව ඉපදලා තියෙන්නේ. ඔහු අවුරුදු 30කට පස්සේ තමයි ලංකාවට එන්නේ. ඒ කියන්නේ එතකොට දැන් ඉඳලා තිනව 5 දෙනෙක්. ඔව් නෑ තව එක්කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ දැන් ගුවන් යානාව දැන් 5 දෙනෙක් නම් කිව්වා. ඔව් 5 දෙනෙක් නම් කිව්වනේ. දැන් ඒ 6 වෙනි තව එක්කෙනෙක් ඉන්නේ. කියන්නේ එයා තමයි ගුවන් සේවකෙක් වූ හැටියට ගුවන් යානාවේ ගමන් කරන්නේ. ඔහුගේ නම එස් සේනානායක කියලා. මේ 6 දෙනා තමයි මේ ගුවන් යානාව එන්නේ. ඉතින් රාත්‍රී 8:41 ගුවන් යානාව ගුවන් ගත කරනවා. ගුවන් ගත කරලි වෙලලා හකලා මේ ගුවන් යානාව පිටත් වෙනවා. පිටත් වෙලා විනාඩි 15ක් පමණ යනකොට ගුවන් නියමුවා මැදිරියට මේ මේදාන් වල තියෙන ගුවන් මෙහෙයුම් මැදිරියට කතා කරලා කියනවා මම ගුවන් යානාව කියන්නේ ෆ්ලයිට් ලෙවල් කියලා කියන්නේ 27000 කියලා. ඒ කියන්නේ අඩි 27000ක් උඩින් දැන් ඉන්නේ. ඔව් ඒ කියන්නේ ඇත්තටම 27000 ඉන්නේ. ඔව් අවසර ඉල්ලනවා 27000 ඉඳලා 39000ට යන්න. ඒ අවසර ඉල්ලනවා කියන්නේ මේ මේ සඳහා තියෙන කාලගුණ தત્ත්වය අර මේ හොඳයි කියන සාමාන්‍යයෙන් ගුවන් යානයක ගුවන් නියමයකට අවශ්‍ය විදිහට ගුවන් ගත වෙන්න බෑ. ඒ කියන්නේ ගුවන් ගමන් නීති රීති වලට අනුකූලව තමයි ඔහු යන්න ඕනේ. එතකොට ඔහු අවසර ගන්න ඕනේ. මම මෙතන ඉඳලා ඒ කියන්නේ මේ පතේ වෙන කවුරු හරි ගමන් කරන්න පුළුවන්. ඔව් දැන් නම් නවීන උපකරණ තියෙනවා. නමුත් ඔය 1983 කියන කාලයේදී සමහර දේවල් නවීකරණය වෙලා නැහැ. කොහොමත් ඔහු අවසර ඉල්ලන්න ඕනේ. මම මොකද මේකේ තියෙනවා මේ මේ CVR කියලා කොක්පිට් වොයිස් රෙකෝඩර් කියලා. මේක සියලුම තොරතුරු කොක්පිට් එක ඇතුලේ සිද්ධ වෙන සියලුම තොරතුරු වාර්තා වෙනවා. ඒ නිසා ඔහු අවසර ගන්න ඕනේ නීත්‍යානුකූලව මේ මම අඩි 27000 ඉඳලා අඩි 39000ට යනවා කියලා. දැන් මේ කතා කරන කාරණාව තවමත් මේ ලෝකයේ හරි පිළිතුරක් නැතුව, ඒ කියන්නේ අපි කියන්නේ එක්ස් ෆයිල් එකක් කියලා උත්තරයක් නැති වාර්තාවක් විදිහට තමයි තවමත් තියෙන්නේ. ඒ නිසා මේ තොරතුරු සොයා ගැනීමේදී ඔබ මොන වගේ මූලාශ්‍රද උපුල් කුමාර මහත්මයා පරිශීලනය කරන්නේ? දැන් මම ගොඩක් වෙලාවට මේ මේ ගුවන් යානාවක් සාමාන්‍ය අනතුරකට ලක් වුණාම තියෙනවා ගුවන් යානාව සම්පූර්ණයෙන්ම මේ සේෆ්ටි ඔතොරිටි එකෙන් ඒගොල්ලෝ පරීක්ෂණයක් කරනවා. ඒතර ඒගොල්ලන්ගේ වාර්තාව තමයි ප්‍රධානම වාර්තාව වෙන්නේ. ඊට අමතරව මේ මගේ අත්දැකීම් එක්ක යම් යම් දේවල් මට පුළුවන් නිගමනයකට එන්න මේක මේ විදිහ දෙයක් සිද්ධ වුණා කියන තැනට. හොඳයි. දැන් 27000 ඉඳලා 39000 වෙනකන් යන්න අවසරය ඉල්ලනවා. අවසරය ඉල්ලුවාට පස්සේ ඒ සඳහා අවසරය ලැබෙනවද? ඔව් ඔහු කියනවා මෙහෙම මට 37000ට යනවා. ගිහිල්ලා මම ඉදිරියෙන් තියනවා ගුවන් මෙහෙයුම් කාර්යාලයක් මේදාන් කියලා. මම මේදාන් ගුවන් මෙහෙයුම් කාර්යාලය සම්බන්ධ කරගන්නවා කියලා කියනවා මෙයාට. එතකොට ඔහු ඒකට අවසරය දෙනවා. දීලා මේ එතකොට ගුවන් යානය මේගොල්ලන් රේඩා පද්ධතියෙන් දකින්නත් පුළුවන්. ගුවන් යානාව ඒගොල්ලෝ එක්තරා මොහොතක ඒ කියන්නේ 9:02 පමණ රාත්‍රී දකිනවා මේ ගුවන් යානාව පැයට ගුවන් සතපුම් 400ක පමණ වේගයෙන් ඉදිරියට ඇදෙනවා. ඒ කියන්නේ ගුවන් යානය පැයට කිලෝමීටර් 400යි කියන්නේ මේ සාමාන්‍ය යන ගුවන් සතපුම් 400යි කියන්නේ සාමාන්‍ය යන ප්‍රමාණය. ඔව් සාමාන්‍ය 400 425 ඒ වගේ
රේන්ජ් එක තමයි ගුවන් යානාව ගොඩක් කරලා යන්නේ ගුවන් යාන හැටියට. එහෙම ගිහිල්ලා ඒ එකම ඒගොල්ලෝ එකපාරටම දැකලා තිනවා මේක රේඩාර් පද්ධතියෙන් පැයට ගුවන් සතපුව 750ක පමණ වේගයකට එකපාරටම ළඟා වෙනවා. සාමාන්‍යයෙන් දැන් ඔබේ 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 රැකියා කාලය තුළ මෙවැනි අත්දැකීමක් ලැබිලා තියෙනවද සාමාන්‍යයෙන් 400කට 450කට වගේ ඇරෙන්න මේ 750කට වගේ සාමාන්‍ය පියාසර කරනවද එහෙම? මෙහෙමයි ඒක ගුවන් යානාව 90 වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ ගුවන් යානාවට දීපු දැන් හැම ගුවන් යානාවකටම දීලා තියෙනවා ඒකට නියමිත ගුවන් වේගයක්. එතකොට මේක මේකට මේ ළඟා වෙච්ච වේගය අසාමාන්‍යයි. අසාමාන්‍යයි. හොඳයි දැන් මේ මේකෙන් පස්සේ මොකද්ද වෙන්නේ මෙතන? මෙතෙන්දී ඇත්තටම ඒ එකම මේක දිශ වෙනවත් එක්කම මේගොල්ලන්ට තියෙන ගුවන් විදුලි සංඥා පද්ධතිය මේගොල්ලන්ට නැති වෙනවා. ඒ වගේම මේ තව තියෙනවා රොයල් ගුවන් සමාගමක් තියෙනවා ඉදිරියේ මැලේසියාවල. ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ රේඩාර් එකන දිශ වෙලා තියෙන මේ මේ මැලේසියාවේ දිශ වෙච්ච දෙයම ගුවන් යන එකපාර අධික වේගයකින් යනවා. ගිහිල්ලා තියෙන එකපාරටම ගුවන් පතෙන් රේඩාර් එකෙන් ඉවතට යනවා තමයි ඒගොල්ලෝ දැකලා තියෙන්නේ. अमेरिका बला अमेरिका तीन ये मलेशिया इंडोनेशिया इंडिया इवे रटवा बहुम विना हत कटक कटी कल अतो मे मेकर मेक होगा इतना मे मे पेहदली मे 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 तिबीच कालगुणे तिबीच प्रश्न निवेक कारण ओ हेम अतर कालगुण के प्रश्न तीन गोड़कोट इगोलो कालगुण वार्ता लबागा इस එතකොට එහෙම එවැනි ප්‍රශ්නයක් හරි මොන හරි තියෙනවා ගොඩක් වෙලාට ඔහු ගුවන් මෙහෙයුම් මැදිරියත් එක්ක කතා කරනවා මේ වැනි ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙම තිබුණා නම් 27000 ඉඳලා 37000ට උඩට යන්නේ නැහැ නේ? එහෙම යන්නේත් නැහැ. ඒ වගේම මේ එහෙම ගැටලු සහගත තත්ත්වයක් තියෙන මොන හරි ගුවන් මෙහෙයුම් කාර්යාලයට දැනුම් දීමක් කරන නිසා එවැනි කිසිම තත්ත්වයක් කියලා නෑ. හොඳ හොඳ තත්ත්වකින් ගුවන් යානාව ගිහිලා තියෙනවා. එතකොට ඇත්තටම මොකද්ද උපාලි විජේවර්ධනට උනේ? ඒක මම විශ්වාස කරන විදිහට මේකේ මේ මුහුදු තීරේ මසුන් අල්ලන පිරිසක් එක්ක ප්‍රදේශයේ තියෙන යම් කිසි ගම්මානයක් ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ රාත්‍රී කාලයේදී ඒගොල්ලෝ මසුන් අල්ලන එක තමයි කරන්නේ. ඉතින් මේගොල්ලෝ දැකලා තියෙනවා එකපාරටම අහසේ දැන් කරුවල අහසනේ තියෙන්නේ. ඔව්. එකපාරටම දැකලා තියෙනවා විශාල ගිනි බෝලයක් තිස් වෙනවා අහසේ. ඒක හරියට නිකන් උල්කාපාතයක් වගේ වෙනවා. ඒ වගේ. ඉතින් මේක දැක්කහම ඒගොල්ලෝ මේක පුදුමයෙන් වගේ බලාගෙන ඉඳලා තියෙනවා. බලාගෙන හිටපුවාම මේ ඒකම ඒක මේ 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 තොරතුරු මේ සටහන් මීට කලින් අහපුවා නෙමෙයි මේ මේ සටහන් කොහෙන්ද හොයාගන්නේ මේ තොරතුරු මේවා ගොඩක් අපිට අන්තර්ජාලයට පිවිසලා අපිට ගන්න ගියොත් එහම අපිට සමහර දත්ත ගන්න පුළුවන් ඉතින් මේ මේක එකපාරටම එහෙම කඩාගෙන ඇවිල්ලා මුහුදට වැටෙනවා මේගොල්ලෝ දැකලා තියෙනවා මේගොල්ලන්ගේ බෝට්ටුව තියෙන ප්‍රදේශයට කිලෝමීටරයක් සතම්ම එකමාර දෙකක් වගේ දුරින් ඒ ඒ ඒ ශනිකේම වගේ මේගොල්ලන්ගේ अरे बोट विशाल अरे सुनामी वाले एना विशाल रलपहार मेगोल बोट उडगी मेगोल बोट पेरले मट मटे मेला तीन मुहदूर एल्ला मेगोलो बायला इट पास इकमें मेगोल वाड़ी इट गील तीन मे ई थिंक मम विश्वासकराने गुआनाव तुल किलोग्राम पहाकट हाकट आसन प्रमाण बोम्बे गुआनाव तुल තිබුණා මේක උඩදි පිපුරුව එක පාරටම ඒ කියන්නේ උපාලි විජේවර්ධන කියන සුවිශේෂ මිනිසයා මේ රටේ විවිධ විවිධ දේවල් කරා සහ විදේශ රටවල් එක්ක ලොකු ව්‍යාපාරික කටයුතු කරා ඒ නිසා යම් තර්ජනයක් තිබුණා ඒ නිසා මේක ඇත්තටම ඝාතනයක් කියලා ඔව් පැහැදිලි මොකද හේතුව ඇත්තටම අපේ දැන් මගේ වයසත් එක්ක බලපුවාම දේශපාලන ඉතිහාසයේ දිහාත් බලපුවාම एम एम सिद्धीन तूल इवकट अति गेटलूत संसंधन करपुहाम ये पेहदरी तेरू का ओहूट विशाल तर्जनिया लंका देशपालन क्षेत्र तिबुन खेल बद ओहूव मेदकोल आर्थिक कमसमी महाकोलब आर्थिक कमसमी प्रधान नमकर्ण
ඒ නම් කළා බොහොම කෙටි කාලයකදී ඔහුට පාර්ලිමේන්තුවේ ඇතුළෙන් ලොකු තර්ජනයක් එල්ල වෙනවා. ඔහුව ඉවත් කරන්න උත්සාහ කරනවා. ඉතින් එවකට හිටපු ගරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා වහන් හම්බෙලා දවසක් විමසනවා මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒතර ඔහු ප්‍රකාශ කරනවා නෑ මම මේ තනතුරේ ඉන්න තාක්කල් ඔබ ඔය තනතුරේ ඉන්නේ කියලා. ඊට පස්සේ ඒ தත්ත්වයේ උඩ ඔහු දිගටම කරගෙන ඔහුට මේ තනතුරේ ඉන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ ඔහු වැඩ කරන්න පටන් ගන්නවා. ඔහු ගේනවානේ ඔහු මොකද? ඔහු වැඩ පෙන්නනවද? වැඩ පෙන්නනවා. ඒ කියන්නේ මෝටරලා සමාගම කියන ලෝකයේ ඔය කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධව තියෙන මේවා තාක්ෂණයේ ලංකාවට ගෙනවා කර්මාන්ත දෙකක් මෝටරලා කම්පැනි කියන ලෝක විශාල කම්පැනියක්. ඒ වගේ කම්පැනි දෙකක් මෙයා ලංකාවට ගෙනවා. ගෙනල්ලා ඒ වගේම සේවකයෝ 3000ක් විතර දැනට සේවය පටන් ගන්න මේ අවුරුදු දෙකක් ඇතුළත. ඒ වගේම මේ අර කම්පැනිස් පහක් ගෙනවා ලංකාව තුළට. ඒ වගේම දැන් මෙයාගේ මෙයා ලෝකෙ හිටපු මිලියනස් ලගේ 20 දෙනා අතර හිටපු කෙනෙක්. එතකොට ලෝක ශ්‍රේණිගත කිරීමේ නාමාවලියේ ඉන්නවා 20 වෙනියට. 20 වෙනියට ඉන්න කෙනෙක්. ඉතින් ඒ වගේම ඒවකට හිටපු විතර ධන කුවේරෙක්. ඉතින් ඒ නිසා ඒ වගේම මෙයාගේ පසුබිමේ මෙයාගේ බිරිඳක පැත්තෙන් ගත්තාම දේශපාලන සම්බන්ධතාවයක් තියෙනවා. මෙයාටත් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාටත් ළඟ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා මේ දේශපාලන ශීර්ෂයේ හිටපු පැරණි යම් යම් අය විශ්වාස කළා මොහු මීළඟට ලංකාවේ ජනාධිපති වෙයි කියලා. අන්නේ ඒ තර්ජනය තමයි ඔහුට ආවේ. දැන් අර අදාළ කඩන් වැටුණාය කියන විශ්වාස කරන ගමේ දීවරයෝ ටික රාත්‍රියේ මේ කැළඹීමත් එක්ක වාඩියට ගියා. කතාව මෙතනින් ඉවරද? නැහැ. ඊට පස්සේ ඔහුම පවෝදා එන උදේ පාන්දර මේ සිද්ධිය බලන්න. මොකද අර විශාල රැල්ලක් ගිය නිසා තමයි උඹ බය වෙලා යන්නේ. ඒතර මම විශ්වාස කරන විදිහට මේ ගුවන් යානාවේ එන්ජින් දෙක තියෙන පිටිපස්ස පැත්තේ. කියන්නේ පිටිපස්ස කොටසේ අර මම මුලින් කිව්වාගේ අර අධික වේගෙන් ගියාට පස්සේ මේ ගුවන් යානා අපි සාමාන්‍ය බෝලයක් උඩ දාපුවාම එකපාරටම උඩටම ගිහිලා අර බිඳුවට යනන වේගය ඒ වගේ එක්තරා දුරක් ගියාට පස්සේ දැන් ඇතුලේ මම විශ්වාස කරන විදිහට ඇතුලේ බෝම්බේ පිපුරුවා ඇතුලේ ගිනි ගන්නවා දැන් එතකොට සංඥා පද්ධති කිසි දෙයක් නැහැ ඒකම ගුවන් යානාව වේගය අඩාල වෙනවා එතකොට එන්ජිමේ බර පිටිපස්ස රෙන්නේ නිසා එන්ජින් දෙක පල්ලෙහාට හිටින විදිහට මේ ගුවන් යානාව වතුරට කඩා වැටෙන්නේ ඒ එහෙම කඩා වැටෙති නිසා තමයි අර විශාල රැල්ලක් ඇති වෙන්න දැන් කඩන් වැටුණා. ඔව්. ඊට පහුවදා මේ වෙරළට මූදට ආපු අර කණ්ඩායම් වලට කිසිම දෙයක් හම්බුනේ නැද්ද? නෑ දැන් එතරම් අර එදාම රැහැ ගවේෂණය කරා කියලා කියනවා කණ්ඩායම් මම කඩින් සසන් කරාගේ රටවල්. ඒගොල්ලන්ට කිසිම තොරතුරක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. නමුත් පහුවදා අර ඒ මසුන් මරණ කණ්ඩායම ආපුවම ඔවුන්ට හම්බෙලා තියෙනවා මුහුදෙදි ඔය සෑන්ඩ්විච් පාන් වගේ පාර්සල් කරපු වගේ හම්බෙලා තියෙනවා. ගුවන් යානාවේ පොඩි පොඩි කෑලි ඒ කෑලි මම විශ්වාස කරන්නේ ඇතුලේ පිපිරීමක් වෙච්ච නිසා ඒ ලොකු කෑලි නෙමෙයි සාමාන්‍ය ඒගොල්ලන් විශාල ප්‍රමාණයේ ලොකු කෑල්ලක තම්බෙලා තිනවා ඒ කෑල්ල මේගොල්ලෝ උස්සලා ගන්න උත්සාහ කරලා තිනවා නමුත් ඒක උන්ට ගන්න බැහැ බර වැඩි තත්ත්වයක් තිබිලා තිනවා ඒකේ සාමාන්‍ය ලේ පැල්ලම් වගේ හෝ තද පැල්ලම් අතිල්ලුවට යන්නේ නැති එහෙම දැකලා තිනවා ඒ වගේ ගුවන් යානාවේ පොඩි පොඩි කොටස් කෑලි දැකලා තිනවා මේක අවාසනාවන්ත සිද්ධිය මේගොල්ලෝ අර ගම්මානයක හිටපු නිසා මේ තොරතුර මේ නගරයේ තියෙන ප්‍රධාන වගකීම් ආයතන වලට යන්න දින 4ක් ගිහිල්ලා තියෙනවා. ආහා. ඒකයි. එතකොට එන්නේ එක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. එතකොට ඒ තොරතුරු හොයාගෙන එනකොට මේගොල්ලන්ට හම්බෙලා තියෙනවා මේ පෙබරවාරි 19. මේ ගුවන් යානාවේ සාමාන්‍යයෙන් අපි ආරක්ෂක උපකරණ කියලා කියන්නේ සේෆ්ටි ජැකට් කියලා කියන්නේ. ඒ ජැකට් එකක් හම්බෙලා තියෙන මොහොතේ තිබිලා. මේ ජැකට් එක මේ ගුවන් යානාවේ මේක තිබිච්ච එකක්. ඉතින් ගොඩක් වෙලාවට මම විශ්වාස කරනවා මොකද අනිත් අයගේ ජැකට් සීට් එක යට තියෙන්නේ. ඔය සේෆ්ටි ජැකට් කතාව හින්දා වෙන්න ඇති සමහර ලාවට ඔය ඇතැම් අය අපි දැක්කා කියලා තියෙනවා උඩින් මේ සේෆ්ටි ජැකට් එකක් දාගෙන පැනලා ඊට පස්සේ හැංගිලා ඉන්නවා කියලා එහෙම කතාවක් කියනවා ඔය සේෆ්ටි ජැකට් එක. මම ඔය තොරතුරු කියලා තියෙන ඒවා අසත්‍යයි. මොකද හේතුව මේ ගුවන් යානාව මොනම ආකාරයකටවත් අර ගුවන් මෙහෙම මැදිරියත් එක්ක සම්බන්ධ කරගන්න බැරි වෙන්න හේතුව මම දැඩිසේ විශ්වාස කරනවා මේ ගුවන් යානාව ඇතුලේ පිපිරීමක් සිද්ධ වුණා කියලා. දැන් මේකේ බ්ලැක් බොක්ස් එක කළු පෙට්ටිය එහෙම හම්බ වෙන්නේ නැද්ද? ඇත්තටම දැන් සාමාන්‍ය කළු පෙට්ටිය එක්ක සම්බන්ධ කරලා තියෙන චූටි බැටරියක් තියෙනවා. අපි කියන්නේ ULB කියලා අන්ඩර් ලොකේටඩ් බීකන් කියලා බැටරිය එකක්. ඒ බැටරිය වතුරට වැටුනහම ඒකේ අර ධනාග්‍රය ඍණාග්‍රය ෂෝට් වෙලා පොඩි ශබ්දයක් නිකුත් වෙනවා. ඒක සාමාන්‍යයෙන් තප්පරයට විනාඩියකට 60ක් වගේ නිකුත් වෙනවා.
ඒක බ්ලැක් බොක්ස් එක කියන එකේ දෙකක් තියෙනවා. එකක් තමයි කොක්පිට් වොයිස් රෙකෝඩර් කියලා. අනිත් එක තමයි ෆ්ලයිට් ඩේටා රෙකෝඩර් කියලා. ෆ්ලයිට් ඩේටා රෙකෝඩර් එකෙන් වෙන්නේ ගුවන් යානාවේ සියලුම කාර්මික, ඒ කියන්නේ ගුවන් යානාව යන වේගය, ඒතර ගුවන් යානාව යන උස, ඒ වගේ එතකොට එන්ජිම ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත වෙලාව, එන්ජිම නතර කරන්න පටන් ගත්ත වෙලාව, මේකට අදාළ තාක්ෂණික දේවල් සියල්ල ඒකේ තියෙනවා. ඒත් ඒ වගේම ගුවන් යානාව ආරම්භ කර මොහොතේ ඉඳලම කොක්පිට් එක ඇතුලේ සිද්ධ වෙන දේවල් සම්පූර්ණයෙන්ම රෙකෝඩ් වෙනවා. ඒ කියන්නේ ඇතුලේ කතා බහ කරන ඒවා, අපි හිත මොකක් හරි ආගියුමන්ට් එකක් ගියා කියලා ප්‍රශ්නයක් ඇති වුණා කියලා, මේ කලකෝලහලයක් ඇති වුණා කියලා, මේ සියල්ල ඒකේ පිටිකට වෙනවා. සියල්ලම පිටිකට වෙනවා. දැන් මේව හම්බ වෙන්නේ නැද්ද? දැන් මේක ඇත්තටම අර උපකරණේ මම කියන්නේ විශේෂ උපකරණයක් තියෙනවා ගොඩ බිමේ පාවිච්චි කරන්න. ඒ උපකරණයට මේක පොළව යට තිබුණොත් පොළව යට අඩි 1000ක පමණ ගැඹුරක තිබ්බත් ඒකේ ශබ්දේ නිකුත් වෙනවා. තියෙන තැන හොයන්න පුළුවන්. ඒ කාලෙත් තිබ්බද? ඒ කාලේ ඒ ගුවන් යානාවල අත්‍යවශ්‍යම තියෙන උපකරණ මේක. එතකොට මේ මේ මේක ප්‍රශ්නයක් තියෙනවා. මේකොල්ල හරියට මේක නඩත්තු වුණාද නැද්ද කියන එක එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ බැටරි මේ රෝදයක් හම්බෙච්ච කතාවක් තියෙනව නේද? ඒක නෙමෙයි කියනවා. ඒ අදාළ සමාගම කිව්වා කියනවා ඒගොල්ලන්ගේ එකක් නෙවෙයි කියලා ඒ රෝදේ. නෑ මේ රෝදේ ඇත්තරම මේ රෝදේ මොකද එවකට හිටපු මේ මැලේසියා හිටපු තානාපති තුමායි 2012 දී ඔහු මේ මේ අදාළ ගුවන් සේවා ආයතනත් එක්ක මේ මේ පිළිබඳව විස්තර කරලා තියෙනවා. ඔහු කියලා තියෙනවා මේ මේ හම්බෙච්ච ගුවන් යානාව දැන් සාමාන්‍ය ඕනෑම උපකරණයක ගුවන් යානාවට හම්බ සවි කරන ඕනෑම උපකරණයක අංකයක් තියෙනවා. ඒ කියන්නේ සීරියල් නම්බර් කියලා කියන්නේ. ඒකටම අදාළ අංකය. අදාළ අංකය. එතකොට මේ මේ හම්බෙච්ච රෝදේ සීරියල් නම්බර් එකත් එක්ක මේගොල්ලෝ තොරතුරු ඇමරිකාවට මේ ගුවන් සමාගමට දැනුම් දීලා තියෙනවා. මේක ඇමරිකන් ගුවන් යානාවක්. ඔව් ඇමරිකන් ගුවන් යානාවක්. එතකොට ඒගොල්ලෝ කියලා තියෙනවා මේක මේ ගුවන් යානාව කියලා. ඊට පස්සේ මේ අදාළ තොරතුරු ලංකාවේ ඉන්න අදාළ ශාස්ත්‍රීය කට්ටියට දැනුම් දීලා තියෙනවා මේක අපිට හම්බ වුණා. ඒ වගේම මේ තානාපතිතුමා කියලා තියෙනවා මේ මැලේසියානු බලධාරීන් විසින් කිව්වා කියලා මේ ගුවන් යානාව මලක්කා සමුද්‍රයේ කොටසකට අරගෙන ආවා කියලා හම්බ වෙලා පසු කාලීනව. ඊට පස්සේ ඒ බව දැනුම් දීලා තියෙනවා ශ්‍රී ලංකාවට. ශ්‍රී ලංකාවෙන් කිසිම කෙනෙක් මේ පිළිබඳ උනන්දුවක් ගත්තේ නැහැ කියලා ඉදිරි පරීක්ෂණ කරන්න. හොඳයි. මෙවැනි බොහෝ නොවිසඳුණු කතා අපේ රටේ අපි ජීවත් වෙන මේ මේ ග්‍රහලෝකයේ ඇතුලේ පෘථුවිය ඇතුලේ පෘථුවියෙන් නිහා තියෙන්න පුළුවන්. මේ මේ සිදුවීමට අවුරුදු 38ක් වෙනවා. මේ වසර 43ක් ඔබේ සේවා කාලේ නේද? ඔව්. වසර 43ක දීර්ඝ පළපුරුද්දක් තියෙන ගුවන් යානා ඉංජිනේරුවරයෙක් වෙච්ච උපුල් කුමාර මහත්මයා මේ බොහෝ දේවල් සඳහන් කරේ ඔහුගේ අත්දැකීම් එක්ක. ඔහු බොහෝ කාලාන්තරයක් තිස්සේ මේ සිදුවීම දිහා බලාගෙන ඉඳලා ඇත්තරම මේක මේ මේ සාකච්ඡාව පවත්වන්නෙම කිසියම් ගැටලුවක් තියෙන දෙයක් ඒ අදාළ වෘත්තිය එක්ක සම්බන්ධ වෙච්ච කෙනෙක් විදිහට වෘත්තිමය මට්ටමින් මේ පිළිබඳව කරපු විග්‍රහය. ඒ නිසා මේකෙන් කිනම් හෝ පාර්ශ්වයකට මේ මේකේ වගකීම විතන් කරන්න එහෙම කාරණාවක් අපි බලාපොරොත්තුනේ නැහැ. ඒ නිසා මේ රටේ මේ ලෝකෙ සිද්ධ වෙච්ච මෙවැනි අදටත් කතා බහ කරන අදටත් හිතා ගන්න බැරි අබිරහස් ගුවන් යානා කඩාවැටීම් ගුවන් යානා වලට සිද්ධ වෙච්ච විනාශයන් පිළිබඳව ඉතිහාසයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ආයෙත් දවසක මෙවැනිම කතා බහක් සිද්ධ කරන්න. අවසාන වශයෙන් ඔබට යමක් කියන්න තියෙනවද අසංග ලයිව් බලන අයට? ඔව් මෙහෙම අසංග ඇත්තටම කියනවා නම් මේ මොකද හේතුව ගුවන් යානාවක් අනතුරකට ලක් වෙනකොට ගුවන් යානාවල තියෙන උපකරණ එතකොට මේ ගුවන් යානා සන්නිවේදන මාධ්‍ය ඒවා මෙයා තොරතුරු ගැන සලකලා බලනකොට ඒ ගුවන් යානාව අනතුරට සිද්ධුනේ මොන ආකාරයටද කියලා බොහොම නිගමන පැහැදිලි නිගමනයට එන්න පුළුවන්. එතකොට මගේ අත්දැකීම් අනුව මම විශ්වාස කරනවා මේ ගුවන් යානාව ඇතුලේ යම්කිසි කිලෝ 5ත් 6ත් අතර බෝම්බයක් පිපිරුවා කියලා. මම සැක පහල කරනවා යම්කිසි ආකාරයකින් මේ ගුවන් යානාවේ ගමන් කරපු මගීන් 6 දෙනාගෙන් අනිත් අය ඉහළ මට්ටමේ ඉන්න කට්ටිය යම්කිසි දෙයක් මේ මේ බෝම්බය ඇතුළට ගෙනියන්න පුළුවන් එම පුද්ගලයා නොදෙනුවත් යම්කිසි ආකාරයකින් මේ ගුවන් යානාවේ ගමන් කර අපි කියන්නේ ගුවන් සේවකයයිනේ. සේවකයාට හිතවත්කම මත යම්කිසි පුද්ගලයෙකුට යම්කිසි පාසලක් දෙන්න පුළුවන් මේක ලංකාවට ගිහිලා දෙන්න කියලා ඔහු එච්චර දුර හිතන්නේ නැහැ. අන්නේ පාසලේ තමයි මේ බෝම්බය තිබුණේ. හොඳයි. අපි නොදකින නොදන්න බොහෝ දේවල් මේ විශ්වයේ සැඟවී තිබෙනවා. ඔබට මේ වැඩසටහනෙන් යම්
නොදන්නා කාරණාවක් දැනගත්තා නම් ඔබට පුළුවන්කම තියෙනවා අපිත් එක්ක දිගටම අත්වැල් බැඳගන්න අසංග ලයිව් YouTube නාලිකාව subscribe කරන්න bell icon එක click කරන්න අපි අපේ උපුල් කුමාර් මහත්මයාට බොහොම ස්තුතිවන්ත වෙනවා ආයෙත් දවසක මෙවැනිම සුවිශේෂ හෙළිදරව්වකින් හම්බ වෙමු ඔබ මේ සුසි අසංග මම මේ කොහොම මාව හොයාගෙන ආවද කියලා මට එකපාරම ගැටලුවක් ආවා කොහොමනත් සන්තෝෂයි මොකද මේ පිළිබඳව මමත් ගැටලු මමත් ගොඩක් රටේ දේවල් අපි දේශපාලනයටවත් මොනවත් සම්බන්ධ නොවුනට අපි ඇස් අරගෙන ඉන්න මොනවා සිද්ධ වෙන්නේ කියලා අපි ගාව ගොඩක් තොරතුරු තියෙනවා විවිධ පැතිවල ඉත අපි ඒත් ඒවා එළියට දාන්නවත් කොහොමත් තැනක් ඇත්තෙත් නැහැ නමුත් එහෙම වාතාවරණයක්වත් නැහැ කෙසේ වුණත් ඔබ මේ වගේ ඇවිල්ලා මගත් එක්ක සාකච්ඡා කරන්න අවස්ථාව ලබා ගැනීම ගැනත් මම අසංගතවත් බොහොම ස්තුතිවන්ත වෙනවා අපි ගාව හුඟක් දේවල් තියෙනවා අපි වෙලාව ආවහම ඒවා ඔබට ලබා දෙන්න එහෙමනම් අපි සමු ගන්නවා බොහොම ස්තුතියි Live.